ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්. මේ මාධ්‍ය හමුව මේ වගේ උත්සව අවස්ථාවක තියන්න අවශ්‍ය වෙච්චි මාධ්‍ය හමුවක් නෙමෙයි. හැබැයි නොතියාම බැරිකමට සිවිල් හා සමාජි ක්‍රියාකාරිකයන් විදිහට අපගේ සංවිධානය තීරණය කළා මේ මාධ්‍ය හමුව කියලා. මේ වන විට රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් සහ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අදහස රටට කියන්න අවස්ථාවක් ලබා ගන්න. ස්තුතියි ගෞරවනීය මාධ්‍යයට මේ මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ වන විට අලුත් අවුරුදු උත්සව සමය පටන් අරන් තියෙනවා. අවුරුදු තුනක් මේ ලංකාවේ ඉන්න මේ රටේ මිනිස්සුන්ට අවුරුදු කන්න බැරි වුණා. මේ හතරවෙනි අවුරුද්දත් අවුරුදු කන්න බැරි තත්ත්වයක් තමයි දැන් පෙන්නුම් කරන්නේ. මම දැක්කා මේ පහුගිය අවුරුදුවල කවුරුත් නෑ කඩවල්වල. බඩු ගන්න කවුරුත් නෑ. අර මල ගෙදරක මිනිස්සු වගේ තමයි මේ කාලේ අවුරුදු සැමරුවේ. හැබැයි මේ අවුරුද්ද දැන් අපේ රටේ ජනාධිපතිතුමා කියනවා රට සුඛිත මුදිත වෙලා සියලුම දේවල් සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා. හැබැයි අවුරුද්ද කන්න මිනිස්සු නෑ. එහෙමනම් මොකද්ද මේකට හේතුව කියන එක සමාජ ක්‍රියාකාරිකයන් විදිහට අපි සොයා බැලිය යුතුයි. මේ වන විට මේ රටේ බැංකු පොලි ප්‍රතිශත 32-36 මට්ටමේ තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ අතේ තියෙන්න ඕනි සල්ලි තියෙන්නේ බැංකුවල. එහෙම බැංකුවල දාලා සල්ලි තියෙද්දි මේ රටේ ඉන්න දේශපාලඥයෝ මොකද්ද කරන්නේ? මේ රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කළා, ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනි කියලා ආවඩනවා. ඇත්තටම අපි දැන් බලමු මේ බැංකු කියන්නේ මොකද්ද කියලා. මේ බැංකු පද්ධතියේ තියෙන ඒ ප්‍රෝඩාකාරී ක්‍රියාකලාපය මේ රටේ මිනිස්සු අතරේ සල්ලි නැති වෙන්න එක හේතුවක් වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු නොදැනුවත්මම සූරං කරන එක ආයතනයක් බවට පත් වෙලා තියෙනවා බැංකු. බැංකු තියෙන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මිනිස්සුන්ට සේවය කරන්න. හැබැයි අද දවස වෙන විට බැංකු ව්‍යවසායකයන් බවට පත් වෙලා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය කඩන් වැටිලා තියෙනවා. මේ පහුගිය දවස්වල අර මහරගම තියෙන රෙදි වෙළඳ සැලවල් වල ණයට බඩු අරගෙන ඒ බඩු විකුණන මහත්තුරු පවා අතිශය ලෙස මේ බිස්නස් එක වැහිලා කනගාටුදායක තත්ත්වයකට වැහිලා තියෙනවා. එහෙමනම් ඒ බැංකුවලින් මුදලක් ණයට ගන්න මේ වෙනුවට නොහැකි වෙලා තියෙනවා. හොඳම ව්‍යාපාර 10 තෝරනකොට ඒකෙන් 8ක් බැංකු බවට පත් වෙලා තියෙනවා. බැංකු කියන්නේ ව්‍යාපාර නෙමෙයි, බැංකු කියන්නේ සේවාවක්. හැබැයි අද වෙන විට බැංකු ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ පොල් ගෙඩියේ ඉඳලා හාල් කිලෝ එක අර දඹුල්ලෙන්ගේන ආහාර ද්‍රව්‍ය, ඒ කිසිම ආහාර ද්‍රව්‍යයක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු විදිහට අඩු වෙලා නැහැ. පාරිභෝගික අධිකාරිය නිදි, පාරිභෝගික අධිකාරිය නිසි නියාමනයක් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ලොකුවට ප්ලෑන් කළා, දේශීය ව්‍යවසායකයා කුඩුපට්ටම් කළා, මේ පිටරටින් බිත්තර ගැනීමේ මහා දැවැන්ත ක්‍රියා පටිපාටියක් ආරම්භ කළා. ඒ ආරම්භ කළා තාමත් කේක් කෑල්ලක්, අර පොඩි කේක් කෑල්ලක් ග්‍රෑම් 50-60 කේක් කෑල්ලක් රුපියල් 150කට අඩු නැහැ. එහෙමනම් ඒ බිත්තර අඩුවීමේ වාසිය හෝ අර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ වාසිය හෝ ලබා දෙන්න බැරි තරමට මේ පාරිභෝගික අමාත්‍යාංශයේ පාරිභෝගික අධිකාරිය බංකොලොත් වෙලා තියෙනවා. එහෙමනම් මේ රටේ කියන දේවල් නෙමෙයි වෙන්නේ, වෙන දේවල් නෙමෙයි කියන්නේ. ඊයේ දවසේදී කියනවා අර ප්‍රධාන දේශපාලන පක්ෂයක පොහොට්ටුවේ කියනවා හිස තෙල් ගාලා හැම නව නායකෙක් පත් වෙනවලු අලුත් අවුරුද්දෙන් පස්සේ. ජනාධිපතිතුමත් කියනවා අවුරුදු 4ක් තව දෙන්න මේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා. එතුමාට අමතක වෙන්නේ නැති එතුමා අගමැති වෙලා දුර කොච්චර හිටියද කියන එක. ඒ වගේම රටේ ජනාධිපති වෙලත් තව තව පනත් ගෙනහල්ලා ඒකාධිපති වීරයෙන් වැටෙනවට වඩා මේ රටේ ජනතාව සුඛිත මුදිත කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න එතුමාට අමතක වෙලා ඇති. එහෙමනම් දැන්වත් මේ පාලකීන්ට කියනවා, ඒ අමාත්‍යංශ වලට කියනවා, ඒ අධිකාරීන් වලට කියනවා, ඒ වගේම මේ රටේ ඉන්න ආපන ශාලා හිමියන්ටත් අපි කියනවා, රටේ ඉන්න බේකරි හිමියන්ටත් අපි කියනවා, ඔයගොල්ලෝ පුළුවන් නම් මේ රටේ මහජනතාව වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ, මහජනතාවගේ ඉල්ලීම් වලට අවස්ථාව ලබා දෙන්න. මේ දවස්වල අත්‍යවශ්‍ය ආහාරයක් බවට ගෙදරකට අරන් යන කැවිල්ලක් පෙවිල්ලක් විදියට මේ කේක් ප්‍රචලිත වෙලා තියෙනවා. එහෙනම් කේක් මිල අඩු කරන්න, පොල් මිල අඩු කරන්න, අර ආපන ශාලාවල ඒ බේකරි වල හදන පිටිවලින් හදන කෑම බීම ටික අඩු කරන්න, මේ අත්‍යවශ්‍ය සමයේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ මිල ගණන් අඩු කරන්න. ඒ වගේම දැන් මේ ෂර්ට් එකක් ගන්න ගියොත් මේ වගේ ෂර්ට් එක රුපියල් 7000ක් විතර වෙනවා. ඉතින් කොහොමද මිනිහෙක් ඉන්නේ? මම දැකලා තියෙනවා මේ තියෙන ඇඳුම් සාප්පු වල බොහෝ දෙනෙක් මේ මිල ගණන් බලබලා යනවා මිසක් ඒ ඇඳුම් ගන්නෙ නැහැ. ගන්න වත්කමක් නැහැ. ගන්න මිනිස්සු අතරේ සල්ලි නැහැ.
මේ රටේ ඉන්න දේශපාලඥයෝ මේ රටේ ආර්ථික තත්ත්වය විනාශ කරලා තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ට ඇඳුමක් ගන්න බැරි තත්ත්වයකට අඩුතරමේ මේ සාමාන්‍ය ගම්වල වැසියෝ අවුරුද්දකට එකපාරක් තමයි ඇඳුම් මිලදී ගන්න යන්නේ. හැබැයි ඒ මිලදී ගැනීමවත් කරන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා. ආර්ථික පරිහානියක් ඇති කරලා තියෙනවා මේ රටේ පාලකයෝ. ඒ වෙනුවෙන් කොයිම වෙලාවකවත් හඬක් නැගන්නේ. ඒ දේශපාලන පක්ෂවල දේශපාලන අධිකාරිය හදන්නේ තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම මිස ඊයේ දවසේදී අපිට ඒක පැහැදිලුන අර පොට්ටුවේ ඒ මන්ත්‍රීවරයා කියපු කතාවෙන්. අලුත් නායකයෙක් එනවලු. අලුත් නායකයෙක් එන්න කලින් මේ මිනිස්සුන්ට කන්න බොන්න දීපල්ලා. මේ රටේ මිනිස්සු සියදිවි හානි කරගන්න එක නතර කරපල්ලා. මේ රටේ ඉන්න අම්මලා මේ වෙන විට ගණිකා වෘත්තියට යොමු වෙලා තියෙනවා. තමන්ගේ දරුවට ඇඳුම් කෑල්ල අරන් දෙන්න විදිහක් නැතුව සල්ලි තියෙන මිනිස්සුත් එක්ක යහන්ගත වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ආර්ථිකය ඇති කළේ උඹලා. එහෙනම් උඹලම මේකට උත්තර දීපල්ලා, පිළිතුරු දීපල්ලා. උඹලා විතරක් උඹලාගේ බලාධිකාරිය හදන්න එපා. එහෙම හැදුවේ නැත්නම් මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව එළියට බහින දවසක වැඩි ඈතක නෑ. ඒ වගේම මහා බැංකුව අධිපතිතුමාට අපි කියනවා, දැන් තමුන්නාන්සේ මාස 4-5ක් පුරාවටම මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ටික ඔක්කොම පොදි බැන්දා. දැන් මේ මාසේ පහුගිය මේ මාසේ ඇතුළත මිලියන 500ක් ගෙනාවා ඩොලර් ගෙනහලා තියෙනවා සංචාරක කර්මාන්තයෙන්. එහෙනම් දැන් ඒ තියෙන ඩොලර් ටික භාවිතා කරන්න. දැන් පොදි බැඳ ඇති. එහෙනම් බැංකු පොලි ප්‍රතිශත අඩු කරන්න. 10%ට 13%ට ගේන්න. මිනිස්සුන්ට මේ සහන දෙන්න. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ සහනය සලසලා දෙන්න. ඔන්න ඕක තමයි කියන්නේ නියම ආර්ථික නගා සිටුවීමක් කියලා. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් බැංකු ශක්තිමත් කළා මේ ආර්ථිකේ නගා සිටිනවා කියලා, ඒක බොරු. බැංකු කියන්නේ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය ඇතුළත ඔවුන් අධික ලාභ ලබාගෙන ඔවුන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ඒ ධනය සුවරාගෙන කනවා මිසක් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. මේ වෙන්ට රට ඇතුලේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති බවට ප්‍රධාන පෙළේ දේශපාලකින් ප්‍රකාශ කළත් ඒ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය මේ රටේ සෞඛ්‍ය පද්ධති ලබා දෙන්න මේ දක්වාම මේ පරිපාලන යාන්ත්‍රණය අසමත් වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය අවුරුද්දක කාල සීමාව ඇතුළතදී අපේ රටේ ඖෂධ මිල 70% ඉඳලා 300% වගේ ප්‍රමාණවලින් වැඩිවීමක් වුණා. එතකොට රුපියල බාල්දු වෙන අවස්ථාවේදී ඖෂධ සමාගම් සඳහා වාසි ලබා දීම සඳහා ඖෂධවල මිල ඉහළ නංවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය උණ සෙම් ප්‍රතිශ්‍යාව සඳහාද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යන රෝගියෙකුට රෝහල් ඇතුලේ ඖෂධ පද්ධතිය ඇතුලේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් ඖෂධ ටික ලබා ගන්න බැරි නිසා, ඖෂධ හිඟය තවමත් පවතින නිසා, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධවල ඌනතාවය පවතින නිසා රෝගීන්ට සිදුවෙන බොහෝ අවස්ථාවලදී බාහිර ඔසුවල් වලට ගිහිල්ලා ඖෂධ මිලදී ගන්න. ඒ වගේම තමයි දිගුකාලීන රෝගාබාධ වලින් පෙළෙන රෝගීන්, දියවැඩියා, වග්ගඩ රෝග, අක්මා රෝග, විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට තමන්ට අතින් ගෙවලා ලබා ගන්න වෙන ඖෂධවල මිල ප්‍රමාණය දරා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මිනිසා අපි දැක්ක පහුගිය දවස්වල බෙහෙත් ටික ගන්න තමාගේ තියෙන ගේදොර ඉඩකඩම් ටික, සමහර කුඹුරේ වැඩ කරන් තියෙන ට්‍රැක්ටරය, මෝටර් බයිසිකල් විකුණලා තමයි බොහෝ රෝගීන් රෝහල් වලට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ. දැන් රජයට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා කියන ආකාරයේ ආර්ථික ස්ථාවරභාවයක් රට ඇතුලේ නිර්මාණය වෙනවා නම් ඒකේ වාසිය සාමාන්‍ය රෝගී ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් කරන්න. අපි දැක්කේ නැහැ, අපිට පේන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සමාගම් එක්ක කතා කළා මේ වාසිය රෝගී ජනතා ලබා දීම සඳහා ඖෂධ මිල අඩු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා වෘත්ති සම්පති ව්‍යාපාරයක් විදියට සාමාන්‍ය මහජනතාවට දරා ගන්න පුළුවන් මිලකට ඖෂධ මිලදී ගන්න හැකි ආකාරයට ඖෂධ මිල පහළ දැමීම සඳහා අනිවාර්යම ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙනිට මුළු රටම දන්නෝ පේරාදෙණිය ප්‍රදේශයේ ගර්භණී මවක් ස්වකීය ප්‍රථම දරු ප්‍රසූතියෙන් පස්සේ ලබා දීපු නිර්වින්දන ඖෂධයේ සංකූලතාවයන් නිසා මිය ගිය බව, ඒ වගේම මෙයට සැක කරනවා ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්ත්වෙන් බාල ආකාරයට පැවතිච්ච නිර්වින්දන ඖෂධයක් මේකට හේතු වුවාද කියන සැකය. මේ තත්ත්වය ඇති වෙන්න කලින්, වැඩි වර්ධනය වෙන්න කලින් අපි වෘත්තීය සමිති ව්‍යාපාර විදියට දිගින් දිගටම පෙන්වා දුන්නා ලංකාවට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවයේ නියාමනය විය යුතුයි. ඒවා කොළ කෑලි වල ෆයිල් කවල වලින්
එමනත් ඇත ලිපිගුණුවලින් ඔබට ගිල්ලා ෞෂධ නියාමන අධිකාරයේ තියෙන නිසි තත්ව පරික්ෂෙන් ලක්වෙලා තමයි ෞෂධයක් වෙල්ද පොල්ට නැත්තං රෝහල්ට නිකුත්තිය යුත්තේ. හැබැයි අවාසනාව තමයි ෞෂධ හිකේ ඉඟය මැද ඒ හරහා හදිසි මිලදීකිනීම් සඳහා උත්සාහධරණ හදිසිය කඩිමුඩිය මේ ලංකාට ගෙන්වන ෞෂධවල ගුණාත්මක භාවය පරික්ෂා කරන්න පහුගිය කාලය අනුගමනය නොකිරීමේ යම් යම් ප්‍රතිපත්තිමය තීර නිසාද මේ ගර්භණී මම මියගියා නම්. ඒ ගර්භණී මම මියගියේ තත්ත්වයෙන් බාල නිර්වින්දන ඖෂධයේ ප්‍රතිඵලයක් විදියට නම් ඒ මරණයට සෞඛ්‍ය අමාත්‍යවරයාත් සෞඛ්‍ය ලේකම්වරයාත් ඖෂධ නියාමන අධිකාරියත් ඍජුව වගකිව යුතු වෙනවා. මොකද පැහැදිලිවම සාක්ෂි තියෙද්දි සනාථ කරන කරුණු තියෙද්දි ඖෂධ හිඟයක් කියන්නේ තත්ත්වයෙන් බාල ඖෂධ රටකට ගේන්න හේතුවක් නොවේයි කියලා අපි පැහැදිලිව කියද්දි අද රජයේ රෝහල්වල තියෙන ඖෂධ ටික මිලදී ගැනීම සම්බන්ධ බරපතල සැකයක් එම ඖෂධ භාවිතා කිරීම ගැන බරපතල සැකයක් සාමාන්‍ය මහජනතාවට ඇති කළ තියෙනවා. ඒතර සාමාන්‍ය මහජනතාව තත්ත්වයෙන් බාල ඖෂධ භුක්ති විඳිද්දී සාමාන්‍ය මහජනතාවට තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙද්දී වරප්‍රසාද තියෙන පන්තිය වරප්‍රසාදෙන් දේශපාලකින් කවදාවත් රෝහලකට ගිහිල්ලා අර තත්ත්වයෙන් බාල ඖෂධයක් භාවිතා කරන්නේ නැහැ. එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි. හැබැයි අර හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ අද සෞඛ්‍ය අමාත්‍යාංශෙම තමයි අපට අහන්න වෙලා තියෙන්නේ පේරාදෙණිය රෝහලේදී ගර්භණී මව මිය ගියේ තත්ත්වෙන් බාල ඖෂධය නිසාද කියලා. එනිසා ලැබෙන වාර්තාවේ ස්වාධීනත්වය ගැන අපට විශ්වාස කරන්න අමාරුයි. නමුත් අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් ලබා දෙන්න කියන එක. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරු මේ ඖෂධ හිඟය ගැන ඖෂධ මිල වැඩිවීම ගැන තත්ත්වෙන් බාල ඖෂධ ගැන කුමන ප්‍රකාශ කළත් අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරන් තියෙනවා ලංකාවට නිසි ගුණාත්මක භාවයෙන් තොරව ඉන්දියානු රජයේ යටතේ ඖෂධ ගෙන්වීම ඉන්දියානු සමාගම් යටතේ ඖෂධ ගෙන්වීම තාවකාලිකව නතර කරන්න අපි විශ්වාස කරනවා. ඒක අපි ගෙන ගිපු සටන අපි ගෙන ගිපු හඬ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත පරාජයක් විදියට. ඒ නිසා අත්නෝමතික විදියට තමන්ට අවශ්‍ය විදියට කූට ආකාරයට විවිධාකාර උපක්‍රම හරහා මේ රටේ සාමාන්‍ය මහජනතාවට තත්ත්වයෙන් බාල ඖෂධ ගන්න තියෙන අවස්ථාව අද අධිකරණයේ සීමා කිරීම තහනම් කිරීම මං හිතන්නේ පොදු මහජනතාව ලබාගත් ජයග්‍රහණයක්. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ගැන ස්තුතිවන්ත වෙමින් මේ තත්ත්වය දිගටම වැඩි වර්ධනය වෙලා අපේ රටේ රෝගීන්ට අපේ රටේ සාමාන්‍ය මහජනතාවට භාවිතා කරන් තියෙන ඖෂධ ගුණාත්මක භාවෙන් ඉහළ ඖෂධ බවට සහතිකේ යටතේ පමණක් ගෙන්වන්න අවසර ලබා දෙන තැනට මේ සෞඛ්‍ය පද්ධතිය වෙනස් වෙන්න ඕන. ඊළඟට අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් විදියට අවසාන වශයෙන් අද මාධ්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරනවා. දැන් මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ආර්ථික අර්බුදය හේතුවක් වූ බව කීවට අපට පේන දේ තමයි දිගින් දිගටම අකණ්ඩවම සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා මේකට හේතුවක් බව. අපි ඉල්ලීමක් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපේ සහෝදර වෘත්ති සමිති නායකයෙක් වන රවි කුමුදේශ් ප්‍රසිද්ධ ජනමාධ්‍යයට ප්‍රකාශ කරනවා සෞඛ්‍ය සේවයේ ඉන්නේ දිව්‍ය ලෝක යන හොරු කියලා. තො රවි කුමුදේශ් කරන මේ ප්‍රකාශය හරහා අපේ රටේ සෞඛ්‍ය සේවයට අපේ රටේ සෞඛ්‍ය පරිපාලනයට අපේ රටේ සෞඛ්‍ය සේවයේ ඉන්න ලේකම්වරු අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂ ජෙනරාල්වරු අධ්‍යක්ෂවරුන්ගේ කීර්ති නාමයට විශාල හානියක්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රවි කුමුදේශ් මහතා කරන මේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් පවත්වලා වගකිව යුතු අමාත්‍යාංශ නිලධාරීන් ගැන පරීක්ෂණ කරන්න ඕන. හැබැයි අවාසනාව තමයි සෞඛ්‍යයේ ඉන්නේ හොරු කියලා රවි කුමුදේශ් කිව්වට සෞඛ්‍ය ලේකම්වරට හැකියාවක් නැහැ රවි කුමුදේශ්ව ගෙනල්ලා මේ ගැන විමර්ශනයක් කළ නිලධාරීන් සම්බන්ධව තොරතුරු හොයන්න. මොකද අපට සැකයක් තියෙනවා මේව ගැන තොරතුරු හොයන්න ගියාම කාගේ කාගේ කිල්ලෝටවල තියෙන හුණු ටික නිරාවරණය වෙයි කියලා. එනිසා අපි විශේෂයෙන්ම කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ රවි කුමුදේශ් ප්‍රසිද්ධ මාධ්‍යයට කරපු ප්‍රකාශය ගැන පුළුල් විමර්ශනයක් කළා වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව තීරණයක් ගන්න කියලා. එනිසා අපි ඉල්ලීමක් ගන්න අතර එක පැත්තකින් තත්ත්වයේ උසස් ඖෂධ ජනතාවට බෙදා හැරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕන. අනෙක් පැත්තෙන් අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා අක්‍රමිකතා ගැන පුළුල් විමර්ශනයක් සිද්ධ වෙන්න ඕන. සෞඛ්‍ය පරිපාලනය දේශපාලන සහ රාජ්‍ය පරිපාලන අංශයෙන් වඩා ශක්තිමත් තැනකට ගෙන යන්න ජනාධිපතිවරයා වහා කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් පේරාදෙණිය රෝහලේදී ගර්භණී මවක් සංකුලතාවේ මිය ගියා වගේ තව බොහෝ රෝහල්වල දරුවන් අම්මලා ජනතාව මේ ඖෂධ හිඟය ඖෂධවල ගුණාත්මක භාවය අඩුවීම නිසා මිය ගියොත්
ඒ වගේම තමයි ඖෂධ දරාගන්න බැරි මිල නිසා මිලදී ගන්නති රෝගීන් ඉන්නවා ඔවුන්ගේ මියයාම්වලට මේ දේශපාලන යාන්ත්‍රණය ඍජුව වගකිව යුතුයි කියන දේ අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අවධාරණය කරන්න කැමතියි. ස්තුතියි. මෙතනදී මට කලින් කතා කරපු සංජය මහත්මයා කිව්වා මේ අලුත් අවුරුද්ද උදා වෙලා මේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය සහ මිනිසුන්ට මේ අවුරුදු සමයේ මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධ කරුණු කාරණා ටිකක්. දැන් එක පැත්තකින් ආණ්ඩුව කියනවා ආණ්ඩුව ආර්ථික වශයෙන් ස්ථාවර වීමෙන් පවතිනවා මිනිසුන්ට හොඳයි මෙන්න මේ වගේ කතන්දර ටිකක් ආණ්ඩුව පැත්තෙන් කියනවා. හැබැයි මේ ගෙවෙන්නේ උත්සව සමයේ. අපේ සිංහල අලුත් අවුරුද්දේ අන්තිම දවස් දෙක තමයි මේ ගෙවෙන්නේ. දැන් අපිට පේනවා පැහැදිලිවම අපේ රටේ ආර්ථිකය කොච්චර දුරට ස්ථාවර වෙලාද කියන එක. මොකද මේ සිංහල අලුත් අවුරුද්දේ මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් ඒ සිංහල අලුත් අවුරුද්දට අවශ්‍ය ඇඳුමක්, ඒ අවශ්‍ය කෑම බීම මේ සියල්ල මිලදී ගන්නවා ණයක් වෙලා හරි. හැබැයි අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ රටේ මිනිස්සුන්ට, අපේ රටේ පාරිභෝගිකයන්ට මේවා මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්. මොකද අද අලුත් අවුරුද්දට අපේ සම්ප්‍රදායයක් තියෙනවා අලුත් ඇඳුමක් අඳින එක. ඒ වගේම රස කැවිලි, කැවුම් කොකිස් වගේ ඒවා. මොකද අපේ පොඩි දරුවෝ තමයි මේ සිංහල අලුත් අවුරුද්ද විශේෂයෙන් සමරන්නේ. හරිද? එතකොට රතිඤ්ඤ කරලා පත්තු කරන්න ඕනේ, නිලා කූරක් පත්තු කරන්න ඕනේ. මෙන්න මේ වගේ මේ අවුරුද්දේ අපිට තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමවේදයක්. හරිද? මෙන්න මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයේ සා මේ අවුරුද්ද සමරන්න අද මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද මේ සංජය මහත්තයා කිව්ව වගේ ඇඳුමක් ගන්න, කලිසමක් ගන්න, අද මිනිසුන්ට කැවුම් ගෙඩියක් හදාගන්න, කොකිස් ගෙඩියක් හදාගන්න, මිනිසුන්ට තමන්ගේ වකුකඩුව විකුණන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද එච්චරටම මේ බඩුවල මිල හිල ගිලා තිනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව යාන්ත්‍රණය කොච්චර කිව්වත් මේ මිල අඩු කරා ආර්ථික ස්ථායීකරණය වෙලා තිනවායි කිව්වට මේක සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය පාරිභෝගිකයට ලැබිලා නැහැ. හරිද? මේ පිළිබඳ අපි පහුගිය දවස් ටිකේ මේ උත්සව සමයේ මේ ප්‍රශ්නේ එනවායි කියන එක අපි සිවිල් ක්‍රියාකාරී කමිසිය අදාළ බලධාරීන් දැනුවත් කරා, අදාළ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කරා. උන් එකෙක්වත් මේකට අවදි වුණේ නැහැ. අද මේ රටේ තියෙන මේ කළු කඩ මාපියාව සහ මේ දේවල් අද මිනිසුන්ට දැවෙන්ත ලෙස ගසා කනවා මේ උත්සව සමයේ. මේ නිසා අද මිනිසුන්ට ඇඳුමක් ගන්න විදියක් නැහැ. දැන් ඒ වගේම තමයි අපිට කර්මාන්තකරුවෝ විදියට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අපි කොහොමද ඇඳුමක් අඩුමුදලට දෙන්නේ කියන එක. මොකද අපි මේක දැක්කා. මොකද අද අපිට අවශ්‍ය ඇඳුමක් මහන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, රෙදි රෝලක් ගන්න විදියක් නැහැ, අධික මිල. හරිද? ඒ වගේම අපිට අපි පුණු පුණා කිව්වා බලධාරීන්ට අපිට අවශ්‍ය කරන ඒ පොලි අනුපාතය අඩු කරලා දීපන්, බැංකු පොලි අනුපාතය අඩු කරලා දීපන්, බදු ටික අඩු කරලා දීපන්. ඒ වගේම මේ රෙදි කර්මාන්තයට බලපාන විදුලි බිල අපිට කර්මාන්තකරුවන්ට 150% ඉදිරි මිල නැග්ගා. මෙහෙම පසුබිමක තමයි අපි ඇඳුමක් මහන්න සිද්ධ වෙලා තින්නේ. ඉතින් මේ ඇඳුම අපිට අධික මිලක් යනවා මහන්න. මේ ඇඳුම මිනිස්සුන්ට මිලදී ගන්න බෑ. හරිද? මේක අපි මිලක් තීරණය කරාට මේක මිනිසුන්ට ගන්න බෑ. අපිට ඒ මිල නැතුව අපේ කර්මාන්තයට ගන්න විදියක් නැහැ. හරිද? අද අපේ කර්මාන්ත පද්ධතිය තුළ අපේ මිනිසුන්ට, අපේ වැඩ කරන මිනිසුන්ට බෝනස් එක ගෙවා ගන්න විදියක් නැහැ. දැන් පහුගිය දවස්වල දකින්න ඇති මේ කර්මාන්ත ශාලාවල සේවිකාව එළියට බහලා බෝනස් ඉල්ලනවා. අද එහෙම බරපතල ප්‍රශ්නයක් බෝනස් එක තියා අපිට අපේ ලයිට් බිලවත් ගෙවා ගන්න විදියක් නැහැ. හරිද? ඉතින් මේ නිසා ආණ්ඩුව කොච්චර පම්පෝරි ගැව්වත් ආර්ථිකයේ ඉහළට යාවයි කිව්වට ඒක අපිට දැනිලා නැහැ. මොකද අපි දන්නවා එහෙම ආර්ථිකය ඉහළට ගියා නම් ඒකේ වාසිය අපේ සේවකයන්ට, අපි පාරිභෝගික අපේ ජනතාවට දෙන්න එහෙම දෙන්න විදියක් නැහැ. හරිද? ඒ නිසා ආණ්ඩුව කොච්චර පම්පෝරි ගැහුවත් මේක තාම යථා තත්ත්වයට පත් වෙලා නැහැ. ඒ නිසා අපි එළබෙන අලුත් අවුරුද්දේ මේ අවුරුද්දෙන් පස්සේවත් අපි ආණ්ඩුවට කියනවා, මහ බැංකු අධිපතිවරයාට කියනවා, මේ රටේ මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා නගා සිටවන්න ඒ අවශ්‍ය ඒ බදු පොලි අනුපාතය අඩු කරලා, බැංකු පොලි අනුපාතය අඩු කරලා අපිට සහනයක් දෙන්න. එහෙම නොවුනොත් මේ කර්මාන්තයේ නිරන සියලුම සේවකයන් බරපතල අර්බුදයකට දෙනවා. අපි මීට කලිනුත් මේක කිව්වා. ඒ වුණාට මේ බලධාරීන් උන් බීරියලින්ට වීණාව එනවා කියලා තමයි අපි කිව්වට උන් මේක ගණන් ගත්තේ නැහැ. අද මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාගේ අවධානය යොමු කරනවා මේක මේ අවුරුද්ද, දැන් අවුරුද්ද ඉවරයි, තව දවසයි තියෙන්නේ. මේයින් පස්සෙවත් මේකට විසඳුමක් දෙන්න කියන එක. ඒත් එක්කම මේ ප්‍රශ්නේ මෙහෙම තිබිච්චි ආණ්ඩුව අද මේ තියෙන හඬ මේ සිවිල් ක්‍රියාකාරිකයාගේ, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයාගේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ වගේ නීතිවේදික මේ සියල්ලගෙම හඬ ආණ්ඩුව හඬ වලලා දාන්න ආණ්ඩුව උත්සාහ කරන මේ වෙලාවේ
වරපතල ගනේ මේ ත්‍රස්තවාදී පනතක් කියලා මේ මිනිස්සු සිරගත කරන්න රැඳවුම් වාරේ තියාගන්න. හරිද? මේක ගේන්නම මෙන්න මේ අපි අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ කරන්න. හරිද? ඒ දේවල් කරන්නේ ඒ දේවල් වලට මුවා වෙලා මේ රටේ හඬ නගන සිවිල් ක්‍රියාකාරිකයා, මාධ්‍යවේදියා, මාධ්‍ය ආයතන මේ සියල්ල නියාමනය කරන්න ආණ්ඩුව කඩිමුඩියේ මේ පනත ගේනවා. හරිද? මේක බරපතල ප්‍රශ්නයක්. මොකද 1979 මේ తాවකාලිකව ගෙනාව මේ පනත ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ తాවකාලික ගෙනාව පනත මේක අද ස්ථීර කරගන්න යනවා පාර්ලිමේන්තුවේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ 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 පනත හරහා මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ආගමික නායකයෝ, හරි, වෘත්තීය සමිති නායකයෝ, සමාජ ක්‍රියාකාරී, නීති ශිෂ්‍යයෝ සියලු දෙනාම මේ සියලු දෙනාම කියන්නේ මේ පනත අකුල ගන්න කියන එක. හරිද? ඒ නිසා දැන් මේ වෙලාවේ අධිකරණ ඇමතිවරයා මේකට යම්කිසි කාලයක් දීලා තිනවා. හරිද? මේ වෙලාවේදී අපි සිවිල් ක්‍රියාකාරක විදිහට අපි ඇමතිවරයාගෙන් දිනයක් ඉල්ලලා තිනවා, අපිට දිනයක් ලබා දෙන්න කියලා, අපි අපේ සංශෝධන දෙන්න කියලා. මෙතන බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ බරපතල ප්‍රශ්නයක් තමයි එකක්. ජනාධිපතිවරයාට තියෙන බලතල නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට දෙනවා. හරිද? මේක ඉතාම බලපතල ප්‍රශ්නයක්. මොකද මේක හරහා පුද්ගලිකව මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පුද්ගලිකව මේ පනත අවභාවිත කරන්න පුළුවන්. හරිද? මේක අපි දැක්කා පහුගිය කාලේ මේ යුද්ධ කාලේ මේ අහිංසක ගම්වල හිටපු මේ කොළඹට ආපු දෙමළ සහෝදරයෝ, දෙමළ ළමයි මේගොල්ලෝ රැඳුම් භාරයේ තියාගත්තා. හරිද? ඒ වගේම අපි කියනවා මේ රටේ කලාකාරයන්ට, ඕගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලොත් එන්නේ ඉස්සරහට. මොකද ඕගොල්ලන්ගේ නිර්මාණයක් ඒක ආණ්ඩු විරෝධී වුණොත් ඒක ගේන්න පුළුවන් ත්‍රස්තවාදී පනතහරහා ඕගොල්ලන් අර අතරංගුඩ ගන්න පුළුවන්. හරිද? මේ රටේ කලාකාරයන්ට, ගායකයන්ට සියලු දෙනාට ඕගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලන්ගේ හඬ අවදි කරන්න. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපිට මතකයි මේ අපේ මතකයට එනවනම් මීට අවුරුදු 15කට 20කට කලින්. හරිද? මේ චිත්‍රපටි, ඒ වගේ මේ සින්දු බොහෝ දේවල් තහනම් කරා. හරිද? මේ ඒ තහනම් කරේ මේ මෙන්න මේ ත්‍රස්තවාදී පනතහරහා. හරිද? ඒ නිසා කලාකාරයන්ටත් මේ වෙලාවේ තියෙන වගකීමක්. ඕගොල්ලොත් එන්න මේකට ඉස්සරහට. ඒ වගේම මේ පනත පාර්ලිමේන්තුවේ පරාජයට පත් කිරීමේ වගකීම තියෙන්නේ මේ රටේ විපක්ෂයට. මොකද අපි ඒ වගේම ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් කියනවා ඕගොල්ලන්ටත් මේ පනත හරහා අද නෙමෙයි ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ එන්නේ. ඕගොල්ලන්ට එනවා මේ දැන් අද ඕගොල්ලෝ බොහොම මේ ජනාධිපතිවරයාට මුවා වෙලා ජනාධිපතිවරයාගේ පිටින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ටික බොහොම අගේට ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ටත් මේකේ ප්‍රශ්නයක් එනවා. ඕගොල්ලන්ට මතක ඇති යහපාලන ආණ්ඩුව කාලේ ඕගොල්ලෝ පොදු දේපළ පනත හරහා ඕගොල්ලෝ සිරගත කරා. මතකයිනේ ඕගොල්ලන්ට? ඕගොල්ලෝ සිරගත කළා. ඕගොල්ලෝ හොරි දාලා තමයි එළියට ආවේ. හරිද? මතකනේ පොදු දේපළ පනත හරහා ඕගොල්ලන්ගේ දේශපාලනික වශයෙන් ඕගොල්ලන්ගේ සිරගත කරා. පස්සේ ඕගොල්ලෝ එළියට ආවිල්ලා අපි දැක්කනේ මාධ්‍ය හරහා ඕගොල්ලන්ගේ පස්සපැත්තේ හොරියාවයි කියලා කිව්වා. හරිද? ඒ නිසා ඕගොල්ලන්ටත් මේ පනත සම්මත වුණොත් ඕගොල්ලන්ට නැවත සැරයක් ඕගොල්ලන්ට උද්ඝෝෂණයක් කරොත්, ආණ්ඩු විරෝධී ක්‍රියාකාරීත්වයක් කරොත් ඕගොල්ලොන්වත් මේක අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඕගොල්ලන්ටත් කියනවා ඕගොල්ලන්ගේ වගකීම මේ පනත පාර්ලිමේන්තුවේ පරාජයපත් කරන එක. හරිද? එහෙම නොවුනොත් මේ රටේ මාධ්‍යවේදී ඇතුළු මේ වගේ සියලු දෙනාට සිවිල් ක්‍රියාකාරීන්ට බලපතර ගන්නේ ප්‍රශ්න රසකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි නැවත සැරයක් මේ සිවිල් ක්‍රියාකාරී විදිහට අපි ඒටානිදා අධිකරණ ඇමතිවරයා හම්බෙන්න යනවා. ඒ වගේ මේ අදාළ පාර්ශ්ව දැනුවත් කරන්න යනවා. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා මේ පනත පරාජයට පත් කරන්න එකතු වෙන්න කියන එක අපි සිවිල් ක්‍රියාකාරී විසින් ඉල්ලීමක් කරනවා. මොකද ඒක තමයි මේ රටේ සියලුම සිවිල් ක්‍රියාකාරකියන්ගේ වගකීම. එහෙම නොවුනොත් සියලු දෙනාටම මේ සිංහල අවුරුද්දෙන් පස්සේ එළඹෙන වෙසක් සමය වෙද්දී ඕගොල්ලෝ සියලු දෙනාටම බරපතල ප්‍රශ්න තියෙන මුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ආණ්ඩුව මේ වෙලාවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බුල්ඩෝසර් කරලා ඒකාධිපති ක්‍රමයකට මේ රට අරන් යනවා. ඒ නිසා මේක පරාජයට පත් කරන්න සියලු දෙනාගේ වගකීම. අපි හිතනවා සියලු දෙනාම මේකට එකතු වෙලා ඒක රාශි වෙලා මේ පනත පරාජය කරන්න එකතු වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ගේ වගකීම ඉෂ්ට කරන්න. එහෙම නොවුනොත් මේ කතා කරන මටත් මේ සියලු දෙනාටමත් මේ පනත සම්මත වුණාට පස්සේ මේ රටේ තියෙන මේ වංචා දූෂණ සහ මේ තියෙන මේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමේ අයිතියක් නැති වෙනවා. ඒ අයිතිය තමයි මේ පනත හරහා උල්ලංඝනය කරන්නේ. ඒ නිසා මේක පරාජය කරන්න එකතු වෙන්න කියන ඉල්ලීම කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. අපි දැක්කා සාමාන්‍ය පෙළ විභාගය තවත් සුමාන දෙකකින් කල් දානවා කියලා ප්‍රවෘත්තියක් යනවා. මේ සුමාන දෙකකින් විභාගය කල් දාන්නේ ඇයි? මේක සම්බන්ධයෙන් කිසි සඳහනක් අපි දැක්කේ නැහැ. අපි දන්නා මේ වෙනකොට උසස් පෙළ විභාගයට මුහුණ දීපු දරුවන්ගේ උත්තර පත්‍ර ටික විභාග දෙපාර්තමේන්තුවේ පුස්කමින් වේලෙමින් තියෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේ රටේ
අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන කාලයක් තිස්සේ උත්තරපත්‍ර බලපු ගුරුවරුන්ට ඒගොල්ලන්ගේ ඒ තියෙන ප්‍රශ්නවලට සාධනීය උත්තරයක් බලධාරීන් දෙන්න අපොහොසත් වෙලා තියෙන නිසා ස්විච්චාවෙන්ම මේ පාර අපි මේ වැඩේට යන්නේ නැහැ කියලා ගුරුවරු තීරණ කරන් තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. මොකද උසස් පෙළ විභාගයේ තිබ්බෙම පරක් වෙලා එහෙම තත්වයක් යටතේ අව තවදුරටත් ප්‍රතිඵල නිකුත් කිරීම පරක් වෙනවා කියලා කියන්නේ මේ දරුවන්ගේ වයස අවුරුදු 20 21 වෙනකල්ම දැන් තල්ලු වෙමින් යනවා. මේක හරි අපරාධයක්. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕනේ සුමාන දෙකකින් සාමාන්‍ය පෙළ විභාගය කල් යනවා කියලා කියන්නේ ප්‍රමාද වෙච්ච විභාගයක් තවත් කල් යනවා කියලා කියන්නේ මේකත් හරියට ඒ දවස්ට තියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ. මේ වගේ තත්වයක් යටතේ අපි මොකද කළ යුත්තේ? අන්න එකයි වැදගත්ම කාරණාව. දැන් අපි දන්නවා මැතිවරණ තියන්න සල්ලි නැහැ කියලා මැතිවරණේ කල් දාලා තියෙනවා. කල් දාලාද නැද්ද මොකද දන්නේ මැතිවරණයක් නැහැ. හැබැයි මැතිවරණයක් වගේද මේ රටේ දරුවන්ගේ අනාගතය? අපි පැහැදිලිව අහනවා බලධාරීන්ගෙන් දැන් මෙතර මේ වෙලාවේ මේ ගුරුවරුන්ට පහුගිය වතාවේ විභාග රාජකාරිය වලට තවම ගෙවීම කළ නැහැ කියලා විශාල පිරිසක් චෝදනා කරනවා. ඒ වගේම ගුරුවරු විභාග රාජකාරිය වලට ආවට පස්සේ ඉන්න තැනක් නැහැ, ආහාර පාන්ටි ගන්න විදිහක් නැහැ. ඒක නිසා දැඩි පීඩාවකට පත් වෙනවා. ඒක නිසා ඒ කිසි දෙයක් සම්බන්ධයෙන් බලධාරීන්ට කාලයක් තිස්සේ කිව්වා, ඒවට උත්තර දුන්නේ නැහැ කියලා මැසිවිල්ලක් තියෙනවා. මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙද්දි මොකක්ද මේ ප්‍රශ්න විසඳන්නේ මේගොල්ලෝ අරන් තියෙන ක්‍රියාමාර්ගය? දැන් අමාත්‍යවරයෙක් එක්ක යම් යම් සාකච්ඡා තිබ පහුගිය දවස්වල ඒවයිදී ආපු එකඟතාවයන් ලිඛිතව අවසානයක් දක්වා රැගෙන යන්නට බලධාරීන් අපොහොසත් වෙලා තියෙනවා. ඒත් මේ වගේ තත්ත්වයක් යටතේ මේ රටේ දරුවන්ට මේ කරන අපරාධය සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලිවම මේ කයිවාරු ගහන, පම්පෝරි ගහන, මර්ධනය සඳහා පමණක් ප්‍රමුඛතාවය දෙන ආණ්ඩුව එහෙම පිටින්ම වග කියන්න ඕනේ කියන එක තමයි මගේ පළමුනි අදහස. දෙවෙනි කාරණාව, දැන් සුමාන දෙකකින් කල් යනවා කියලා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට 17 වෙනි පාසල් පටන් ගත්තට පස්සේ පාසල් යන්න බෑ. මොකද දැන් 10 හිටපු දරුවෝ 11ට ඇවිල්ලා. දැන් ඉඩකඩ නෑ කොහෙවත්. එහෙමනම් අප්‍රේල් මාසේ 17 වෙනිදා ඉඳලා මැයි මාසේ 29 වෙනිදා වෙනකල් දැන් දරුවෝ ගෙදර. මේක මොන විදිහට බලපාන කියන එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. අපිට මතකයි අපිත් සාමාන්‍ය පෙළ විභාගයේ මුහුණ දීපු කාලවල විභාගයට අවසාන පරීක්ෂණයට මුහුණ දුන්නා. ඊට පස්සේ ඒත් එක්කම සුමාන දෙකක් වගේ ඇතුළත අපට සාමාන්‍ය පෙළ විභාගයේ ඒ වාඩි වීමේ අවස්ථාව ලැබුණා. දැන් මේ දරුවන්ට මාස එකමාර දෙකක් තවම දිනේ හරියට කියන්න බෑ. මේ මැයි 29 කියන එකත් මං හිතන්නේ කිරණ දවසක් වෙන්න විදියක් නෑ. මොකද තවමත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියාගෙන තව ප්‍රශ්නයක් ඉස්සරහට එන්න කලක්වන්න බෑ. එහෙමනම් මොකක්ද වෙන්නේ? මේක හරි කනගාටුදායක තත්ත්වයක් නිසා වහම කියනවා අපි කරුණා කරලා මේ විභාග දිගින් දිගටම ඇදෙන එක ඕලෙවල් විභාගයේ ඒලෙවල් විභාගයේ දිගින් දිගටම ඇදෙන එක වැළැක්වීම සඳහා වහම කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදනය කොච්චරක්ද කියන එක සම්බන්ධයෙන් වහම අවධානය යොමු කරලා ඒවට අවශ්‍ය සම්පාදනය කිරීම ටික වහම කරලා මේ රටේ දරුවන්ගේ අනාගතය කාලකන්ණි වෙන එක වැළැක්වීම සඳහා වහම ක්‍රියාමාර්ගයක් ගන්න කියන කාරණාව කියන්න කැමතියි. දෙවෙනි කාරණාව දැන් අපි දන්නවා අලුත් වාර්ය පහුගිය සතියේට කලින් සතිය පටන් ගත්තට හරියටම මේකේ දරුවෝ පොඩ්ඩක් ස්ථාවර වෙලා ඉන්න පටන් ගන්නනේ අප්‍රේල් 17 වෙනිදා. මේ වෙනකොට පාසල් පෙළ පොත් ටික හරියට ලැබිලා නැහැ තවමත් බොහෝ දරුවන්ට. නිලැඳුම් ටික සම්බන්ධයෙන් තවමත් දෙයක් කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ හරියට වෙලා තියෙනවා කියලා. ඒක නිසා කරුණා කරලා මේ රටේ දරුවෝ විශේෂයෙන්ම අම්මල තාත්තලා මේ දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දැඩි නොහැකියාවකින් පෙළෙනවා. සපත්තු යුවලක් ගන්න බැහැ මේ වෙනකොට 6000කට අඩුවෙන්. ඊට පස්සේ ඇඳුමක් මහන්න ගියාම රුපියල් 1500යි 2000යි 2500යි ඇඳුමට. මේක දරා ගන්න බැ. කරුණා කරලා දෙන්න තියෙන එකවත් දීපල්ලා කියලා අපිට මේ වෙලාවේ කියන්න සිද්ධ වෙනවා. මේ දරුවන්ට තමන්ගේ පාසල් ජීවිතයේ ඊළඟ අවුරුද්ද ඊළඟ වාරය ආරම්භ කිරීම සඳහා හැකියාවක් ලැබෙන විදිහට. ඒ වගේම මම හිතන්නේ මේ ටික තමයි මූලික කියන්න තියෙන්නේ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල වගකීමක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ වැඩේ කරන්න බැරි නම් හෝ අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්නම් ආණ්ඩුවේ වගකීම් බාර ගන්න ඕනේ. වහාම මුදල් අමාත්‍යාංශය සහ අදාළ සියලු දෙනා සාකච්ඡා කරලා මේ මූලික තත්ත්වයන් මේ ප්‍රශ්න ටිකට උත්තර සපයීමේ ක්‍රමවේදයකට යන්න ඕන කියන යෝජනාව සහ බලකිරීම අපි මේ වෙලාවේ කරන්න කැමතියි. ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කුමක්